සාදරයෙන් පිළිගන්නවා කෙමිස්ට්‍රි මේ DC YouTube channel එකට සුබරුදු පරිදි අපි එකතු වෙන්නේ කෙමිස්ට්‍රි මේ DC YouTube channel එකේ අරගෙන එන භෞතික විද්‍යා පාඩම් මාලාවත් එක්ක මේකේ දැන් අපි ඔයාලා තමාද ගැති අපි ධාරාව පාඩම තමයි කරගෙන ගියේ ධාරාව පාඩමේ මේ ප්‍රතිරෝධ ගැන කතා කරගෙන ඇවිල්ලා සමක ප්‍රතිරෝධ ගැන හොයන තැනින් අපි නතර කරලා ඒකේ උදාහරණ ටික විස්තර කරනවා කියලා කියන පොරොන්දුව දීලා තමයි අපි අන්තිම වීඩියෝ එක නතර කරේ. ඒතර දැන් අපි මේ එකතු වෙන්නේ උදාහරණ වලින් කොහොමද සමග ප්‍රතිරෝධ හොයන්නේ කියලා කියන එක ගැන ඔයාලට අයිඩියා එකක් දෙන්න. ඒතර මෙතන මෙහෙමයි. දැන් පළවෙනි කාරණාව අපිට උදාහරණ මම අර කලින් කිව්වා වගේ උදාහරණ 35ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. ඒතකොට මේ ප්‍රමාණය මම මෙතන මේ සියලු මේ 35ම විස්තර කරනවා. ඒතර ඒක බලලා ඉවර වෙලා ඔයාලා මේ මේකට තර්ක කරන්න එක ගොඩක්ම හොඳයි. මම දැන් රූපේ මේ බෝඩ් එකේ ඇඳින්නම්. ඒ ඇඳින් පස්සේ ඔයගොල්ලෝ වීඩියෝ එක පෝස්ට් කරලා ඔයාලා try කරන්න හදන්න. ඊට පස්සේ මම හදන එකත් එක්ක compare කරලා බලන්න. එතකොට ඒකෙන් අදහසක් ගන්න පුළුවන් වෙයි. දැන් ඊළඟට ඒක කියන්නත් ඕන ඊළඟ කාරණාව තමයි අපි ඒක ඉතාම සරල ඒව වලින් පටන් අරගෙන සංකීර්ණ ඒව දක්වා යමු. මම කියන මේ 35 ඇතුළේ තියෙන ඒ වගේම විභාග එක නේ. ඒ ඊට වැඩිය සංකීර්ණව විභාගයට අහන්න නැහැ කියලා තියෙනවා. හැබැයි මේ තියෙන මූලික දැනුම, يعني මේ 35 ඇතුළේ ඔයාලගේ දැනුම ඩිවලොප් කරගත්තොත්, ඒ කියන්නේ ඒක වර්ධනය කරගත්තොත් විභාගයට නැගෙන ඒවා වලට ඊළඟට මූණ දෙන්න නැහැ කියලා තියෙයි. ඒ හින්දා මේකට වඩා සංකීර්ණ ඒවා තියෙන්න පුළුවන්. මම මේ සංකීර්ණ ඒවා කරනවා කියලා කියන එක නෙමෙයි කියන්නේ. ඇත්තම හැබැයි මේ තියෙන සංකල්ප ටික තමයි හැබැයි කැරකි ඊයේ දෙන්න. ඒතර මේ ටික ප්‍රැක්ටිස් කරගන්න අපිට 35 ඇතුළේ ඇති කියන්නේ 35 එක පුරුදු වෙන්න පුළුවන් කියලා කියන දේ තමයි කියන්න තියෙන විශේෂයෙන්ම. හරිද? ඒතර ඒ හින්දා අපි මේ ටික උදාහරණ ටිකේ බලමු කොහොමද කරන්න කියලා. හරි. මම බෝඩ් එකේ අඳින්නම්. ඇඳන් පස්සේ ඔයාලා එක වෙනම ආපහු කොලේක ඇඳගෙන වීඩියෝ එක පෝස්ට් කරලා ඉවරලා හදන්න. ඒකත් එක්ක අපි ඊට පස්සේ මම හදන එකත් එක්ක කම්පයර් කරලා බලන්න පුළුවන්. මේ 35ම අපිට එක වීඩියෝ එකක් අරගෙන කරලා ඉවරයක් කරගන්න බැරි වුණොත් ඉතින් අපි දෙවෙනි වීඩියෝ එකක් කරමු. ඊටු ටික කරන්ඩ බලමු වෙලාවත් එක කොහොම වෙයිද කියලා. හරි. අපි පළවෙනි එකට එමු. පළවෙනි එක ටිකක් සරල එකක්. හරිද? ඒක මෙන්න මේ වගේ එකක් තියෙන්නේ. මෙහිම ප්‍රතිරෝධයක් තියෙනවා. මෙහිම ප්‍රතිරෝධයක් තියෙනවා. මෙහිම ප්‍රතිරෝධයක් තියෙනවා. හරිද? මේ අතර මෙහිම තියෙනවා. ආයි නැවත ප්‍රතිරෝධයක්. 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 හරිද? කොහොම තමයි තියෙන්නේ. මේකේ ඔක්කොම ටික R R R R R R A සහ B කියලා කියන ලක්ෂ දෙක මේ දැන් දෙකේ තියෙන්නේ. එතකොට ඔන්න ඔය ටිකෙන් මේකේ සමග ප්‍රතිරෝධය කොච්චරයිද කියලා තමයි අහන්නේ. හරි. දැන් වීඩියෝ එක පෝස්ට් කරලා ඉවරලා try කරනවා try කරන්න කොහොම වුණත් මෙහෙමයි. දැන් මේ වගේ එකක් හදද්දි මම අපි කතා කරා මුලින්ම මේකේ සංකල්ප ටික කීපයක් මම කියන්නවා. මේ සංකල්ප පහක් ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් ආයි බලන්න. සංකල්ප පහක් සහ සමග ප්‍රතිරෝධ හොයන්න පටන් අරගනිද්දි කරන්න ඕන දේවල් ටික. يعني අපි හිතන්න ඕනේ කොහොමද? සාමාන්‍ය සුළු කිලිම යටතේ මේක විසඳන්න පුළුවන්ද? එහෙම නැත්නම් වීර්සන් සේදු පරිපථයක්ද මේක ඇතුලේ තියෙන්නේ? එහෙමත් නැත්නම් සමමිතිකත්වයෙන්ද මේක විසඳන්න පුළුවන් කියලා කියන එක අපි බලන්න ඕනේ. හරි. අපි මෙතන මේකට මොකද මේ රූපේ බැලුවාම මේකේ ඔයාලට බැලුවම පේනවා මෙන්න මේ තැන් තුනයි, මේ තැන් තුනයි. හරිද? මේ මෙන්න මෙතනයි. يعني මෙන්න මේ පොයින්ට්ස් තුනයි, මේ පොයින්ට්ස් තුනයි, මේ පොයින්ට්ස් තුනයි ගත්තොතින් ඔයාලට මතකයි මම කන්සෙප්ට් එකක් කිව්වා. මොකද්ද? විභව සම, يعني සන්නායකයක් හරහා තියෙන හැම ලක්ෂයකම විභව සමානයි කියලා කිව්වා. ඒත් ඔන්න ඕවා තමයි මේක ගන්න. දැන් මේ ගාන හදන්න මහා ලොකු ඩෝ ලොකු ලොකු තරකෝ නැති වෙන්න පුළුවන්. හැබැයි මේ මම කියන්නේ මෙන්න මේ විදිහට මේක හිතන්න පුරුදු වෙන්න කියලා. දැන් මෙහෙම දෙයක් දැකගෙන ඔයාලා ඉස්සල්ලා බලන්න මේ රූපේ ප්‍රතිරෝධ තියනවානේ. ඊට අමතරව හිස්, يعني මුකුත් ප්‍රතිරෝධයක් සම්බන්ධ වෙච්ච නැති සන්නායක තියනවාද කියලා කියන එක චුට්ටක් බලන්න. මුකුත්ම ප්‍රතිරෝධයක් සම්බන්ධ වෙච්ච නැති සන්නායක. මේ තියෙන්නේ මුකුත්ම ප්‍රතිරෝධයක් සම්බන්ධ වෙච්ච නැති සන්නායක මෙතන තුනක් තියෙනවා නෙමෙයි. එතකොට මුකුත්ම ප්‍රතිරෝධයක් සම්බන්ධ වෙච්ච නැති සන්නායක තියෙනකොට ඒ සන්නායකයේ හරහා මතකද? සන්නායකයක හැමතැනම විභව සමානයි කියලා කතාවක් කිව්වනේ. සන්නායකයක මොකද වෙන්නේ? හැමතැනම විභව සමානයි. මේ මෙන්න මේ පොයින්ට්ස් තුන ගත්තොත් සන්නායකයක හැමතැනම විභව සමානයි. මේ ලක්ෂයේ විභවය මේ ලක්ෂයේ විභවයට මේ ලක්ෂයේ විභවයට සමානයි. මේ තුන සමානයි. මේ ලක්ෂයේ විභවයට මේ ලක්ෂයේ විභවයට මේ ලක්ෂයේ විභවයට ඒ තුන වෙන වෙනම සමානයි. ආයි මේ ලක්ෂයේ විභවයට මේ ලක්ෂයේ විභවයට මේ ලක්ෂයේ විභවයේ ඒ තුන ආපහු වෙන වෙනම සමානයි. අපි එක පොයින්ට් එකක් කිව්වා අර කලින් වීඩියෝ එකේදී. මොකද්ද? විභව සමාන ලක්ෂ අපිට මොනවා කරන්න පුළුවන්ද? එකතු කරලා අඳින්න පුළුවන් නේ. විභව සමාන ලක්ෂ එකට එකතු කරන්න පුළුවන්. ඒතරේ යන අපි මොකද්ද කරන්න ඕනේ?
මේ ලක්ෂ 3ම එකට එකතු කරලා අඳින්න. එතකොට මේ ලක්ෂ 3න්ටම මම එක ඩොට් එකක් තියනවා. හරිද? ඒක අපි A කියලා හිතමු. A කියලා කියන ඩොට් එකෙන් පටන් අරගන්න ප්‍රතිරෝධ කීයක් තියෙනවද? A කියලා කියන ඩොට් එකෙන් පටන් ගන්න ප්‍රතිරෝධ 3ක් තියෙනවා. හරිද? ඒ ප්‍රතිරෝධ 3 නැවත එකට එකතු වෙන්නේ මොකද්ද? එක පොයින්ට් එකකදී නේ. ඇයි ඒ? A පොයින්ට් එකෙත් මොකද්ද වෙන්නේ? විභව ඔක්කොම ටික සමානයි. එතනින් නැවත පටන් අරගන්න ප්‍රතිරෝධ 3ක් මේ. හරිද? නැවත පටන් ගන්න ප්‍රතිරෝධ 3ක්. ඒ ප්‍රතිරෝධ 3 ආපහු කියලා සෙට් වෙන්නේ නැවතත් එකම ලක්ෂයකට. ඒ ලක්ෂය අපිට B කියන්න පුළුවන්. මේ ලක්ෂය A නම්. එතකොට එහෙනම් හරි සරලයි. මේක ප්‍රතිරෝධයේ විශාලත්වය R R R නම් මෙයත් R R R නම් හරිද? මේ තුන්දෙනා මොකද වෙන්නේ? එකම විභව sorry මේ තුන්දෙනා ඉන්නේ මේ තුන්දෙනා ඉන්නේ එකම දැන් මෙන්න මේ පොයින්ට් එකයි කියලා කියන ලක්ෂ දෙක හරහා ප්‍රතිරෝධ තුනක් ඉන්නවා. ඒ ප්‍රතිරෝධ තුන මේ නිසා ඉන්නේ එකම මොහොතද? විභව අන්තරයක. ඇයි? මේ දැන් තුනනේ. හරිද? එකම තැන් දෙකක් අතර මේ ප්‍රතිරෝධ තුන දෙන්නේ. එන එකම විභව අන්තරයක ඉන්නේ. එකම විභව අන්තරයක ඉන්න හින්දා ඒ තුන්දෙනා මොන ගතයිද? ඒ තුන්දෙනා සමාන්තර ගතයි. හරිද? ඒ සමාන්තර ගත නිසා අපිට ඒ තුන්දෙනා වෙනුවට තනි ප්‍රතිරෝධයක් අඳින්න පුළුවන්. එයාගේ විශාලත්වය ඔයාලා ගාන හැදුවොත් තේරෙයි. 1 යට R ධන 1 යට R ධන 1 යට R. ඒ කියන්නේ අවසානයේ සූළු කරලා ගත්තාම සමක ප්‍රතිරෝධේ R බෙදීම 3යි. ආපහු මේ තුන්දෙනා ගත්තොත් ඒ තුන්දෙනාත් මොකද වෙන්නේ? මේ තුන්දෙනාත් එකම ලක්ෂ දෙකක් හරහා සම්බන්ධ වෙලා තියෙන හින්දා ඒ තුන්දෙනාත් මොන ගතයිද? විභව ඒ තුන්දෙනා අතරත් විභව අන්තරය සමානයි. විභව අන්තරය සමාන නිසා ඒක සමාන්තර ගතයි. මතකයිනේ ධාරාවණියතයි නම් හැම ප්‍රතිරෝධයක් අතරම ඒක ශ්‍රේණිගතයි. විභව අන්තරය සමානයි නම් හැම ප්‍රතිරෝධයක් අතරම ඒක සමාන්තර ගතයි. එහෙනම් මේ තුන්දෙනා මොන ගතයිද? මේ තුන්දෙනා සමාන්තර ගතයි. එහෙනම් R බෙදීම 3යි. දැන් මොකද වෙන්නේ? මේ R බෙදීම 3 කියලා කියන සමක ප්‍රතිරෝධයට මේ R බෙදීම කියලා 3 කියලා කියන සමක ප්‍රතිරෝධය හරහා ගලන්නේ එකම ධාරාවක්. මේ R බෙදීම 3 න් ගලන ධාරාවමයි මේ R බෙදීම 3 හරහා ගලන්නේ. එහෙමනම් ඒ දෙන්න මොන ගතයිද? ශ්‍රේණිගතයි. එහෙනම් මේ දෙක එකට එකතු කරාම උත්තරේ 2 R බෙදීම 3යි. මේ දෙන්න ශ්‍රේණිගතයි. එහෙනම් මේ දෙන්න වෙනුවට අඳින්න පුළුවන් තනි එකනා 2 R බෙදීම 3යි. මේක ඉස්සරහට ප්‍රැක්ටිස් වුණාම අමුතුවෙන් මොනවා කරන්න ඕනේ නැද? මේ පළවෙනි පාරක් මේක පළවෙනි පාර විභාගය කරන ඇත් මේක අහනවා මේක එක පාරක්වත් දන්නේ නැති අය අහනවා කියලා කියන හින්දායි මම මෙච්චර සරල කරලා කියන්නේ. කොහොම නමුත් මේක දැක්ක ගමන් තේරෙනවා මේ දෙන්න අතරින් මේ තුන්දෙනා ඉන්නේ එකම විභව අන්තරයක. එහෙනම් ඒක සමක ප්‍රතිරෝධය R බෙදීම 3යි. මේ තුන්දෙනා ඉන්නේ එකම විභව අන්තරයක R බෙදීම 3යි. ඒ දෙන්නට දෙන්න ශ්‍රේණිගතයි 2 R බෙදීම 3යි කියලා බලමුකම මොනවා කියන්න පුළුවන්ද? උත්තරේ කියන්න පුළුවන්. හරිද? රයිට්. ඔන්න එහෙනම් පළවෙනි උදාහරණය අපි මතක් කරගත්තු සංකල්ප ටික සන්නායක තියෙනවා නම් හිස් සන්නායක. ඒ සන්නායක හරහා හැම තැනකම විභව සමානයි. විභව සමාන ලක්ෂ එකට එකතු කළත් එකයි වෙන වෙනම ඇන්දත් එකයි. ඒක වෙනසක් නැහැ. මතකනේ කලින් වීඩියෝ එක හරියද? ඒ කතාව තමයි මේක කියන්න තියෙන්නේ. රයිට්. පළවෙනි එක ඉවරයි. හරි. හරි. අපි යමු දෙවෙනි එකට. හරිද? දෙවෙනි එක ටිකක් මෙන්න මේ වගේ එකක්. හරි. අපි ගාව තියෙනවා මෙන්න මෙහෙම එකක්. මෙන්න මෙහෙම ඔහොම එකක්. හරිද? මේ මැද්දෙන් ඔහොම එකක්. මෙතනින් මෙහෙම එකක්. හරිද? මේවා විශාලත්ව R R R. හරිද? ඊට පස්සේ මෙතනින් ආයේ මෙහෙම එකක්. මෙතනින් ආයේ මෙහෙම එකක්. හරි? මෙයත් R, මෙයත් R. මෙතනින් ආයේ තියෙනවා 2 R කියලා එකක්. දෙකයි R, මෙයා මෙහෙම, මෙයා මෙහෙම. අපෙන් ආන්නේ A සහ B කියලා කියන ලක්ෂ දෙක හරහා සමක ප්‍රතිරෝධය. වීඩියෝ එක පෝස්ට් කරලා හිතන්න ටිකක්. හරිද? හරි. ආර ඔය විදිහට තමයි යන්නේ. හරි. කොහොමද මේක විසඳන්නේ? දැන් අපි ආයි කලින් කතා කරමු. මොකද්ද සාමාන්‍ය සුළු කිරීමෙන් මේක හදන්න පුළුවන්ද? බැලුවා සාමාන්‍ය බෑ. වැත්ත පලාටවත් මේක සාමාන්‍ය සුළු කිරීමකින් හදන්න බෑ. එහෙනම් ඊළඟ කාරණා මොකද්ද? එක්ක මේක ඇතුළ වීටන්ස් හේතුවක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මොකක් වෙන්න ඕනේ මේක? සමමිතිකත්වයට අයිති වෙන්න ඕනේ. A සහ B කියලා කියන ලක්ෂ දෙක අතර ඉරක් ගැහුවාම මේක සමමිතිකද? අපොයි නෑ. පැත්ත හතර මානියවත් මේක සමමිතික නෑ. ඒක සමමිතික නැති නිසා A සහ B කියලා කියන රේඛාව වටා සමමිතික නෑ නේ. ඉරක් මෙතනින් ගැහුවොත් සමමිතිකද නෑ. සමමිතික නෑ. ඊහා බිහලා ඉරක් ගැහුවොත් නේද? එහෙනම් ඊළඟට බලන්න තියෙන්නේ මේක මොකද සාමාන්‍ය සුළු කිරීමෙන් බෑ. වීට්සන්ස් හේතුව සමමිතිකත්ව සමමිතිකත්වයට අයිතිත් නෑ. එහෙනම් මේක තුල මොකක් තිබිය යුතුයිද? වීට්සන්ස් හේතුවක් තිබිය යුතුමයි. වීට්සන්ස් හේතුවක් තියෙන්නේ නැතුව අපිට මේක මොනවා කරන්න බෑද? හදන්න බෑ. ඒ යන ක්‍රමයට විතරයි මේක යන්න පුළුවන්. එහෙනම් මේක ඇතුළේ වීට්සන්ස් හේතුවක් තියෙනවා කියලා චුට්ටක් හොයලා බලන්න. හරිද? බැලුවොත් ඔයාලට පේනවා මේ මෙහෙම පරිපථයක්, මෙහෙම මේ මෙහෙම ප්‍රතිරෝධයක්, මෙහෙම ප්‍රතිරෝධයක්, මෙහෙම ප්‍රතිරෝධයක්, මෙහෙම ප්‍රතිරෝධයක්. ඒ දෙක අතර ඇදිච්ච
අවත් ප්‍රතිරෝධයක් මතකද අපි වීතන් සේතු පරිපතය කියලා කියන එක නිරූපණය කළා මේ මෙහෙම තියෙන ලක්ෂයකින් ඔහොම නේද මේ විදිහට ඊට පස්සේ ආපහු මේ විදිහට මේ විදිහට තියෙන ප්‍රතිරෝධ හතරක් A B A දෙක අතර මෙන්න මෙහෙම සම්බන්ධ වෙච්ච ප්‍රතිරෝධයක් මොකද්ද කිව්වේ R1 R2 R3 R4 නම් මේ අතර අනුපාත සමානයි නම් මේ ප්‍රතිරෝධය අයින් කළා දාන්න පුළුවන් කියලා කිව්වා දැන් මම ඒක ඉක්මනට ඉක්මනට කියන්නේ නැහැ අපි කලින් කතා කරපු නිසා එතකොට මේ බලන්න මේ මේකෙත් තියෙන එකමයි නේද මේ මෙතනින් පටන් අරගෙන මෙයා පොඩ්ඩක් අමතක කරන්න එයා අමතක වුණොත් මේ ප්‍රතිරෝධ දෙකයි අතර සම්බන්ධ වෙච්ච R කියලා කියන ප්‍රතිරෝධය මේ ප්‍රතිරෝධ තිබ්බත් එකයි නැතත් එකයි හේතුව ඇයි R බෙදීම R බෙදීම R අනුපාත දෙක දෙපැත්තේ සමානයි ඒ හින්දා මේ ප්‍රතිරෝධ තිබ්බත් එකයි නැතත් එකයි දැක්කද අපි වීටසන් හේතුව තියෙන්න ඕනේ කියලා කියන තැනට එන මේක නම් බලපු ගමන් ඕනේ කෙට දෙරන වීටසන් හේතුවක් තියෙනවා කියලා හරිද හැබැයි විභාග කරන සමහර සංකීර්ණ පරිපථයක් අස්සේ වීටසන් හේතුවක් නොතියෙන්න පුළුවන් කියන්නේ නොතියෙන්න නෙමෙයි වීටසන් හේතුවක් වට දැක්ක ගමන් අඳුනා ගන්න බැරි වෙන්න පුළුවන් ඒත් ඒකේ හින්දා තමයි මම කිව්වේ අර මෙතඩ් එකට හිතන්න ඒ කියන්නේ සාමාන්‍ය සුළු කිරීමෙන් සුළු කරන්න පුළුවන්ද බැරිද කියලා බැලුවා දෙවෙනියට වීටසන් හේතුවක් තියෙනවද නැද්ද කියලා හොයලා බලන්න සම්මිතිකද නැද්ද කියලා දැක්ක ගමන් තේරෙනවා සම්මිතිකත්ව එනම් අයින් කළා දාන්න වීටසන් හේතුව මේකට තියෙන්න පුළුවන් කියලා කියන සංකල්පය උලුට ගන්න. එහෙම එකක් තියෙන්න පුළුවන්. තියෙන්න පුළුවන් නේද කියලා හිතාගෙන මේක දිහා බලන්න. එතකොට තමයි ඔයාලට මොකක් පේන්නේ? වීටසන් හේතුව පේන්නේ. එහෙම නැත්තම් පේන්නේ නැහැ. හරිද? මේක ඉතින් මම අර සංකල්පය පුරුදු කරන්න කිව්වේ කොහොම හරි ওই විදිහට අයින් කරනවා. අයින් වෙච්ච ගමන් මොකද වෙන්නේ? අපිට මේක අයින් කළා වෙන රූපයක් අඳින්න පුළුවන්. මේ පුරුදු වෙන කාලේ ඔන්නෝම රූප ආයි අඳින්න. ඒ අඳින එක හරි වැදගත්. එතකොට ඒකෙන් මොනව වෙන්න පුළුවන්ද? අපිට මේක ලේසියෙන් ප්‍රැක්ටිස් කරගන්න පුළුවන්. හරිද? ඔන්නෝම එකක් මෙතන ඉන්නේ මේ මැදදි පිච් එක අයින් වෙලා ගියා. එහෙනම් මෙයා R නම් මෙයා R නම් මෙයා R නම් මෙයා R නම් මෙයා දෙකයි R නම් මොකද්ද වෙන්නේ? මේ දෙන්නට මෙයා අරහ ගන්න ධාරාවම මෙයා අරහ ගන්න. එහෙනම් මේ දෙන්න මොන ගතයිද? ශ්‍රේණිගතයි. එකතුව 2R. මේ අරහ ගන්න ධාරාවමයි මෙයා අරහ ගන්න. එහෙනම් මේ දෙන්න මොන ගතයිද? ශ්‍රේණිගතයි. මෙයා කොහොමත් 2R. එයාවත් මං ඇඳ 2R කියලා ආදෙන් දැක්කා. මේ ලක්ෂ දෙක අතර තුන් දෙනාව සම්බන්ධ වෙලා මේ තුන් දෙනා අතර විභවান্তর සමානයි. ඒ නිසා සමග ප්‍රතිරෝධය යගේ 2R 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 1R 2R ධන 1R 2R ධන 1R 2R සුළු කරාම උත්තරය 2R බෙදීම 3යි. මේකත් පුරුදු වෙන්න දැන් සාමාන්‍යයෙන් මේ එකම ප්‍රතිරෝධ අගයන් මේවා ඉක්මනට කරන්න පුළුවන් කියලා ගන්න අපි දැනගන්න ඕන දේවල්. එකම ප්‍රතිරෝධ අගයන් සමාන්තරගතව සම්බන්ධ වෙලා තියෙනකොට අර 1යට R හමු කියලා කී එකතු වීගෙන යනවනේ. එතකොට එන උත්තරේ අවසාන උත්තරේ මේ එක ප්‍රතිරෝධයක අගය බෙදීම මේ ප්‍රතිරෝධ 3 කියලා කියන එක. දැන් ප්‍රතිරෝධ 3යි නම් තියෙන 3. මේ 2R බෙදීම 3යි. දැන් හිතන්නකෝ R ඒවා පහක් තිබුණා කියලා. කොහොම R කියලා කියන ප්‍රතිරෝධ අගයන් පහක් තිබ්බ කියලා උත්තරේ සමග ප්‍රතිරෝධය R බෙදීම 5යි. අපි හිතමු 6R ඒවා 6IR ඒවා 7ක් තිබ්බ කියලා. එහෙනම් 6IR බෙදීම 7යි සමග ප්‍රතිරෝධය. අර සමාන්තරගතව තිබ්බුත් අර එහෙම සුළු කරලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ප්‍රති එක ප්‍රතිරෝධයක අගය බෙදීම සමාන්තරගතව සම්බන්ධ වී ඇති ප්‍රතිරෝධ ගණන තමයි අවසානයේ සමග ප්‍රතිරෝධය අගය කියලා අපිට ගන්න පුළුවන්. මේක අර සුළු කිරීම කරනකොට හරිය ලෙහෙසි ටග් ගාලා එහෙම බෙදලා ගන්න පුළුවන්. එහෙනම් මේකේ අගය 2IR බෙදීම 3යි. හරි රයිට්. දැන් උදාහරණ හොමයි. හරිද? හරි. අපි යමු ඊළඟට. ඊළඟ එක මොකද්ද කියන්නේ? ඊළඟ එක මෙන්න මේ වගේ එකක්. හරිද? මෙහෙම තියෙනවා A කියලා කියන ලක්ෂේ. හරි? මෙතන තියෙනවා R කියලා කියන ප්‍රතිරෝධේ. හරිද? නැවත මෙතන තියෙනවා B කියලා කියන ලක්ෂේ. A B මේ පැත්තෙන් සම්බන්ධ වෙනවා. මෙන්න මෙහෙම එකක් ඊට පස්සේ මෙහෙම එකක්. හරිද? ඊළඟට ඔන්නෝම එකක්. හරි? R මෙයත් R මෙයත් R මෙයත් R. හරි. දැන් මොකද වෙන්නේ? මේක සාමාන්‍ය සුළු කිරීමෙන් සුළු කරන්න පුළුවන්ද? ඔව්. මේ දේවල් බලන්න කලින් මොකද කතාව? මතකයිනේ. සන්නායක විභව සමාන ලක්ෂ ඔබ තියෙනවද කියලා හොයලා බලන්න ඕනේ. දැන් බලමු මම පේනවා මොකද්ද? දැන් අපේ සාමාන්‍ය සුළු කිරීමද වීට්සන්ද සමමිතිකද කියලා කියන දේ හොයන්න කලින් බලන්න ඕනේ මේක නිකන් අමුතු අමුතු දේවල් තියෙනවද කියලා. මේ බලපු ගමන් පේනවා මොකද්ද? මෙතන ප්‍රතිරෝධ හතරක් තියෙනවා. ප්‍රතිරෝධයක් නැති සන්නායකයක් තියෙනවා. අන්න දැන් පොයින්ට් එක. ප්‍රතිරෝධයක් නැති සන්නායකයක් තියෙනවා නම් සන්නායකයක හැමතැනම මොකක් සමානයි? විභවය සමානයි. සන්නායකයක හැමතැනම විභව සමානයි. ඒ නිසා මෙන්න මේ ලක්ෂයේ විභවය මොකද වෙන්නේ? මේ ලක්ෂයේ විභවයට සමානයි. හරිද? ඒ ලක්ෂයේ විභවය මේ ලක්ෂයේ විභවයට සමානයි නම් මොකද්ද අපේ තර්කේ? විභව සමාන ලක්ෂ එකට එකතු කරලා ඇඳත් එකයි ඈත් කරලා ඇඳත් එකයි. ඉතින් එහෙනම් මොකද කරන්න තියෙන්නේ? අඳින්න මේ ලක්ෂ දෙක එකට එකතු කරලා. කොහොමද එකට එකතු කරලා අඳින්නේ? ඔන්න මම පටන් ගන්නවා. A කියලා කියන පොයින්ට් එකෙන් පටන් ගන්නවා. මෙන්න A. හරිද?
ඒකෙන් පටන් ගන්නවා මේ ඒ කියලා කියන්නේ දැන් මෙතන ඒ කිව්වත් එකයි මෙතන ඒ කිව්වත් එකයි හේතුව ඒ කියන්නේ ආයි ඒකම නිකන් හිස්සන්න එක කැලලක් නේ දැන් මෙතන විභවය සමානයි හින්දා මේ ලක්ෂණය තමයි මෙතන තියෙන්නේ වෙනසක් නැහැ ඉතින් එහෙනම් මම මෙතන ඒ කියලා ගත්තා ඒකෙන් පටන් ගත්ත ප්‍රතිරෝධ දෙකක් මෙන්න මේ ප්‍රතිරෝධ දෙක ඔහොම එක ප්‍රතිරෝධයයි මෙහෙම එක ප්‍රතිරෝධයයි පටන් ගත්තා ඒ ප්‍රතිරෝධ දෙක පටන් අරගෙන මේ මෙතනයි මෙතනටයි තමයි දෙන්න ගිහින් සෙට් කරලා දෙන්නේ හැබැයි මොකද්ද කතාව ඒ දැන් දෙකේ විභව දෙක සමාන හින්දා ඒ දෙකම එකයි කියලා අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ දෙන්නම ගිහිල්ලා තිය හම්බ වෙන්නේ එකම තැනක. නේ? ඒ දෙන්නම ගිහිල්ලා හම්බ වෙන්නේ එකම තැනකද? මෙන්න මේ. ඕන්න එකම තැනකදී හම්බුණා. මේ එකට එකතු කරලා ඇන්දේ මේ ලක්ෂ දෙක. ඒ ලක්ෂ දෙකෙන් පටන් ගන්නවා නැවත ප්‍රතිරෝධ දෙකක්. නේ නේ. මේ මෙයා මෙතනින් පටන් ගන්නවා. මෙයා මෙතනින් පටන් ගන්නවා. දැන් ඒ දෙන්න එකට එකතු කරාම මේ කොළුවෙන් මවන්න රූපේ එකට එකතු කරාම ඒ එකම ලක්ෂකින් දෙන්නම පටන් ගන්න තියෙන්නේ. ඇයි? මේ දෙන්නම එකයි. ඒ නිසා මෙතනින් පටන් ගත්ත දෙන්නේ කොන්න මෙතනින් පටන් ගත්ත දෙන්නේ ඒ දෙන්න ගිහිල්ලා අවසානයේ මොකද උනේ ඒ දෙන්නගේ ඊළඟ අග්‍ර දෙක මොකද උනේ එකට සෙට් වෙනවා ඔන්න ඔහොම සෙට් වෙනවා දැන් A කෝ B කෝ A මෙතන අපි A හොයාගත්තනේ ගනි B කියන්නේ මෙන්න මෙතනයි මෙතනයි අපි ගත්තනේ වෙනම ලක්ෂ දෙකක් A ලක්ෂ දෙක එකට එකතු කරාම B ත් සම්බන්ධ වෙන්නේ එතනටම නේ මේ B මෙතනටම සෙට් වෙලා තින්නේ එහෙනම් මෙතන විභවය මෙතන විභවය මෙතන විභවය තුනම එකයි එනේ මේ තුනම වෙනුවට අපිට ලිව්ව හැකි එක B කියලා. එනේ මේ තුනම වෙනුවට හදපු ලක්ෂ මෙන්න මෙතන තියෙන්නේ මේ. මෙන්න මෙයා B. මෙන්න මෙයා තමයි A. ආ දැන් අපේ සමග ප්‍රතිරෝධය අහන්නේ කොතනද? අහන්නේ A සහ B අතර. සමග ප්‍රතිරෝධය අහන්නේ A සහ B අතර. එහෙනම් මෙයා R නම් මෙයා R නම් මෙයත් R නම් මෙයත් R නම් මේ දෙන්න ප්‍රතිරෝධයට මේ සමග ප්‍රතිරෝධය හොයන්න ඕන නැත්තම් මේ ප්‍රතිරෝධ පද්ධතියට ඇති වැඩක් තියෙනවද? නෑ. මේ දෙන්නගෙන් තබ සතේකට මොකද වෙන්නේ? ඇති වැඩක් නේ හරි ඒ හින්දා සමග ප්‍රතිරෝධය යගේ R බෙදීම දෙකයි හරිද සමග ප්‍රතිරෝධය යගේ R බෙදීම දෙකයි ඔක ඔච්චර දුර යන්නේ නැතුව ඕනනම් මොනව කරන්න පුළුවන්ද සරලව විඳන්න පුළුවන් ඔයා A කියලා කියන එකෙන් ධාරාව ලබා දුන්නොත් එීම R හරහා සදාරාව ගලාගෙන යනවා ඊට පස්සේ දැන් මෙතනට එන ධාරාව බලන්නකෝ මේ මෙහෙන් ගිහින් මෙයට එන්න ඕනේ දැන් ධාරාව මේ වගේ දැන් ඔයා හිතන්නකෝ ඔයාලගේ ගෙදර ඉඳලා මෙන්න කොහෙට හරි තැනකට යන්න අවහිත ටවුන් එකකට කියන ඔක්කාරේ කොළඹට කියලා හිතමහා කොළඹට යආගන්න පාරවල් තියෙනවා තුනක් එක පාරක් ඇවිල්ලා නිකන් හයිවේ එකක් වගේ මොකක්වත් වාහනයක් නැති කාබට් කරපු සුපිරි පාරක් ටග් ගාලා මොනවා කරන්න පුළුවන්ද යන්න පුළුවන් තව පාරක් තියෙනවා හුද්දට වලවල් වල වෙටි වෙටි හින්න වලවල් ගොඩකින් යන්න තියෙන පාරක් හරිද පාරවල් දෙකෙන් එතකොට ඔය ඔය ඕකෙන් පාරවල් දෙකයි තියෙන්නේ තුනක් නැහැ හරිද එතකොට ඔය දෙකෙන් ඕනෙක් කෙනෙක් තෝරගන්නේ ලේසියෙන් ඉක්මනට යන්න පුළුවන් පාර වලේ වෙටි 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 යන්නේ නැහැ නේ අපි මේකත් ඒ වගේ තමයි මේ පාර ධාරාවට ඉතා ප්‍රතිරෝධයක් තියෙන පාරක්. ඒ කියන්නේ ධාරාව යන්න හරි අමාරුයි. මේක යන්න මාර කරදරයක්. හරිද? මෙතන තියෙනවා නියමයක්. මොකන්ද? සුපිරි හයිවේ එකක්. මොකද වෙන්නේ? මේ පාරේ ධාරාව යනවා. මේ කියන්නේ නෑ බිඳුවක් අර. එහෙනම් ධාරාව මේ දෙකේම යන්නේ නෑ. හරිද? යන්නේ නැති නිසා මේ ප්‍රතිරෝධ දෙක මොනා කරලා දාන්න පුළුවන්ද? පද්ධතියෙන් අයින් කරලා දාන්න පුළුවන් අපිට. ඕකයි මේකේ තර්කය. හරිද? එතකොට දැන් මේක එක විදියක්. එහෙම නැත්නම් මෙහෙම කියන්න පුළුවන් මේ මෙතන විභවය සමානයි. විභව අන්තරයක් තියෙන්න ඕනේ ප්‍රතිරෝධ හරහා ධාරාවක් ගලන්න. සන්නායකයකට ඒක ඒ විදිහටම අදාළ නැහැ. ප්‍රතිරෝධ හරහා ධාරාවක් ගලන්න නම් විභව අන්තරයක් තියෙන්න ඕනේ මේ මෙතන විභවය සමානයි. ඉතින් විභව අන්තරයක් නැහැ නේ මේ දෙක හරහා. එහෙනම් මේක හරහා ධාරාවක් යන්නේ නැහැ. ඔය කොයි විදිහට කිව්වත් අවසානයේ කියන්න දෙන දේ මේ දෙන්න අයින් වෙලා යනවා කියලා කියන්නේ. පැහැදිලි මම කියන්නේ නේද? මෙතන වෝල්ට් 5යි නම් මෙතන වෝල්ට් 5යි නම් මේ දෙක හරහා විභව අන්තරයක් නැහැ. මෙයත් 5යි මෙයත් 5යි. ඒ හිඳ ධාරාවක් ගලාගෙන එන්නේ නැහැ. එන්න විදිහක් නැහැ. විභව අන්තරයක් මේ ධාරාව ගලන. තේරෙනවද මම කියන්නේ? හැබැයි දැන් මොකක්ද අපි මෙහෙම දාගෙන යන විභව වලාගෙන අපි හිතමු මෙතන වෝල්ට් 10යි කියලා මේ උදාහරණයක් ඈ. මෙතන වෝල්ට් 8යි. හරිද? මෙතනත් වෝල්ට් 8යි. අයා 8යි, මෙයා 8යි නම් මෙයත් 8යි නේ. හරිද? ප්‍රේ 8යි 8යි මේ ඩිෆරන්ස් එකෙන් හිඳ මොකද වෙන්නේ? මේක හරහා මොකක් යන්නේ නැද්ද? ධාරාවක් ගලාගෙන එන්නේ නැහැ. කරන්ට් එක මෙතනින් මෙතන ඉඳන් මෙතනට පාස් වෙන්නේ නැහැ. යන්න බෑ. තේරුණාද? එහෙනම් මේ ටික මෙතන මොකද ඉන්නේ පරිපථයෙන් මේ දෙන්න අයින් වෙලා යනවා. හැබැයි දැන් එහෙම වුණා කියලා මෙතන වෝල්ට් 10යි මෙතන වෝල්ට් 8යි නිසා මේක හරහා ධාරාව ගලනවා. මෙතන වෝල්ට් 10යි මෙතන 8යි හින්දා මේක හරහා ධාරාව ගලනවා. මෙතන 8යි මෙතන 8යි වුණාට මේක හරහා ධාරාව ගලනවා මොකෝ හේතු එක සන්නායකයක් නිසා. හරිද? ආ එහෙම මොකද වෙන්නේ? ධාරාව මේක හරහා ගලාගෙන එනවා. හරි. ඔබ තමයි කතාව ප්‍රතිරෝධය අර විදිහට අයින් වෙලා යනවා R බෙදීම දෙකයි සමග ප්‍රතිරෝධය. රයිට්. ඔන්න ඒක. හරිද? හරි අපි යමු ඊළඟ එකට. මොකක්ද ඊළඟ එක? ඊළඟ එක මෙන්න මේ වගේ. ඒ වගේ එකක්. හරිද? මෙහෙම තියෙනවා. සෝරි.
මෙහෙම තියෙනවා මෙන්න ප්‍රතිරෝධය මෙහෙම ප්‍රතිරෝධයක් මෙහෙම ප්‍රතිරෝධයක් ඔහොම තියෙනවා මේක ලේසියි හරිද මෙන්න මෙහෙම සන්නායකයක් තියෙනවා මේක කොහොමද මේක කියද සමගු ප්‍රතිරෝධය යගේ වීඩියෝ එක පෝස්ට් කරලා හිතන්න මොකද මේක සමගු ප්‍රතිරෝධය යගේ දැන් මෙහෙමනේ මේක ආයෙ මෙහෙම ගත්තා දැන් අපේ සාමාන්‍ය සුළු කිරීමද වීට් සෙන්ස මම හැමදෙස්සෙම හිතන විදිය තමයි හිතන්නේ සාමාන්‍ය සුළු කිරීමද වීට්සන් හේතුවද සමමිතිකත්වයේද කියලා කියන එක හිතන්න යන කලින් බැලුවා මේකේ අමුතු අමුතු දේවල් තියෙනවද කියලා මොනවද අමුතු අමුතු දේවල් ප්‍රතිරෝධ නැති සන්නායක එහෙම තියෙනවද කියලා බැලුවා බලපුවම මම පේනවා මොකද්ද ප්‍රතිරෝධයක් නැති සන්නායකයක් තියෙනවා ප්‍රතිරෝධයක් නැති සන්නායකයක් තියෙනවා කියලා කියන්නේ මොකද්ද ආයි කියන්න දෙන කතාව මෙතන විභවය මොකද වෙන්නේ මෙතන විභවයට සමානයි අපේ කතාව මොකද්ද විභව සමාන ලක්ෂ ලං කරලා ඉඳන් එකයි ඈත් කරලා ඉඳන් එකයි දැන් මෙතන හැම බලපුවම මම පේනවා මොකද වෙන්නේ මෙතනින් යන ධාරාව මේ වලවල් ගොඩාක් තියෙන මේ ප්‍රතිරෝධයත් සහිත පාරේ ගමන් කරන්නේ නැහැ ඌ මෙතනින් ගියා මේ පැත්තට ආවා මේක කීයටවත් මොකක් යන්නේ නැද්ද ධාරාවක් යන්නේ නැහැ ආය අනිත් පැත්තට ගත්තත් මෙතන විභවයේ වෝල්ට් 5යි නම් මෙතන විභවයත් මොකද වෙන්න ඕනේ මේක හැටියට නම් වෝල්ට් 5ම වෙන්න ඕනේ වෝල්ට් 5 නිසා මොකද වෙන්නේ මේක හරහා ධාරාව ගලන්නේ නැහැ අපි අර අඳිනකට ගියොත් මේ A ලක්ෂය කියලා කියන එක ගත්තා A ලක්ෂයෙන් මොකද වෙන්නේ ප්‍රතිරෝධ තුනක් පටන් ගන්නවා නේ මේ ප්‍රතිරෝධ තුනක් පටන් ගත්තා හරිද A කියලා කියන ලක්ෂයෙන් ප්‍රතිරෝධ තුනක් පටන් ගත්තා ඒ ප්‍රතිරෝධ තුන මොකද උනේ A කියලා කියන ලක්ෂයෙන් sorry A කියලා කියන ලක්ෂයෙන් ප්‍රතිරෝධ තුනක් නෙමෙයි අතර මෙහෙම තියෙන එකෙන් මෙහෙම ප්‍රතිරෝධ තුන ඔන්නෝ විදිහට පටන් ගත්තා හරිද මේ ප්‍රතිරෝධයේ අග කෙළවර B කියලා කියන ලක්ෂය හරිද හැබැයි ඒක ඒකේ විභවය ආයි A වල විභවයටම සමානයි එහෙනම් ඉතින් මේකේ අග කෙළවර ආයි සම්බන්ධ වෙලා තියෙන්නේ මෙතන තමයි නේද මේ B එතරම්මයි තියෙන්නේ ඉතින් ඒ හින්දා මොකද මේ AB දෙන්නම එක තැන A දෙන්න අතර මේක මොකක්වත් යන්නේ නැහැ තේරුණාද ඒක එතනින් ගලවන අයින් කළා දැම්ම වැඩක් නැහැ තේරුණාද ආ එහෙනම් මේක සමගු ප්‍රතිරෝධයගේ බිඳුවයි හරිද සමගු ප්‍රතිරෝධයගේ බිඳුවයි මේ සංකල්ප ඉතාල වැදගත් හරිද අනිවාර්යයෙන්ම කරන්න ඕන දැනගන්න ඕන සංකල්ප ඒ සංකල්ප ඉතාල වැදගත් හරි එතකොට අපි යමු ඊළඟ උදාහරණයට ඒක කියන්නේ මෙන්න මේ වගේ එකක් අර වගේම හැඩයක් මෙහෙම ඔහොම දිනනවා ඕම් 2යි ඕම් 2යි ඕම් 2යි මෙතන දිනනවා තව එකක් ඕම් 4යි හරිද මෙතන තව එකක් ඕම් 4යි මෙතන ඕම් 2යි මෙතන ඕම් 2යි මෙතන ඕම් 2යි මෙතන ඕම් 4යි මෙතන ඕම් 4යි හරි මේක වීඩියෝ එක පෝස්ට් කරලා ආයෙ එකක් හිතන්න මෙතන A කියලා කියන ලක්ෂයේ මෙතන B කියලා කියන ලක්ෂය සමග ප්‍රතිරෝධ කොච්චරයිද කියලා අහන්න. දැන් බලන්න මොකද්ද සාමාන්‍ය සුළු කිරීම ප්‍රූවන්ද වීට්සන් හේතුවද සමමිතිකත්වයේද අර අර ඊට කලින් හිතන්න ඕන දේවල් ටික අර අමුතු මොනවා හරි දේවල් ටිකක් මේකේ තියෙනවා. බැලු බැලමට එහෙම ප්‍රතිරෝධ නැති සන්නායක ඒ වගේ අමුතු අමුතු ගැජමැටික්ස් නැහැ නේ මොකක්වත් නේද? එහෙනම් බලන්න ඕනේ මොකද්ද මේක සාමාන්‍ය සුළු කිරීමද වීට්සන් හේතුවද කියලා. සාමාන්‍ය සුළු කිරීමද බලපුවම මම තේරෙනවා මොකද්ද මේ දෙක මෙතන මොකක් තියෙනවද මේ? මෙතන මේ දෙන්න මොන ගතයිද? කෙලින්ම කියන්න පුළුවන් මෙතනින් යන ධාරාව මෙහෙම ගිහිල්ලා මේක හරහා යනවා. එහෙනම් අපිට මොනවද කරන්න පුළුවන්ද? මේ දෙක කෙලින්ම සුළු කරලා දාන්න පුළුවන් උත්තරේ කීයද කියලා තේරෙනවා නේද? ඒයි මොකෝ මේ දෙක ශ්‍රේණිගතයි. ශ්‍රේණිගතයි නේද? ඉතින් 2යි 2යි 4යි. ඒකින් හින්දා මට මොනවද කරන්න පුළුවන්ද? මං මෙහෙමම කප කප අඳින්න. හරිද? මේ දෙන්න වෙනුවට මට මොකක් කියන්න පුළුවන්ද? මේ දෙන්න වෙනුවට මෙතන ලියන්න පුළුවන් 4යි කියලා නේ. හරි. ඒ 4 න්දක මං තේනවා. මේ ලක්ෂ දෙක හරහා 4 ඒවා දෙකක් සම්බන්ධ වෙලා. ඒ කියන්නේ මොකද්ද? ඒ දෙන්න මොන ගතයිද? සමාන්තර ගතයි. ඒතර හතරේව දෙකක් සමාන්තරගතව සම්බන්ධ වුණාම මතකයි ප්‍රතිරෝධයකගේ බෙදීම ප්‍රතිරෝධ ගාන දෙකයි උත්තරේ මේ දෙකේ සමග ප්‍රතිරෝධයගේ දෙකයි. ඇයි මේ දෙන්න සමාන්තරගත නිසා. එහෙනම් මොකද වෙන්නේ? මට ඒ දෙන්න වෙනුවට ලියන්න පුළුවන් ඕම් දෙකක් නේ. මේක ආයි මේ දෙන්නම කපලා දාලා මට ඒ වෙනුවට ලියන්න පුළුවන් මේ දෙක අතර සම්බන්ධ වෙච්ච ඕම් දෙක විදියට නේ. ඕම් දෙක විදියට ලියන්න පුළුවන්. ඊට කියේ අපි විසඳුවා. ඒක කරපු ගමන් ආයෙ තේරෙනවා මේ මෙයා තුලින් ගන්න ධාරාවම තමයි මෙයා තුලින් ගන්න. එහෙනම් මේ සමකය නැවත මේ දෙකට මොන ගතයිද? ශ්‍රේණි ගතයි. එහෙනම් මොකද වෙන්නේ? ඒ දෙකේ යගේ 2 2 4. ආයෙ කපල මං කියන එහෙනම් 2 2 4. ඔයාලට කපල ලියන්න බෑ. හරිද? වෙන වෙන රූප අඳින්න වෙනවා. මෙතන 4. ආ දැන් මොකද වෙන්නේ? මෙයා 4යි මෙයා 4යි නම් ඒ දෙන්න ආයෙ එකම ලක්ෂ දෙකක් හරහා සම්බන්ධ වෙන්නේ. එහෙනම් ඒ දෙන්න මොන ගතයිද? විභවান্তর සමානයි මොන ගතයිද? සමාන්තරගතයි සමාන්තරගත හින්දා උත්තරේ සමග ප්‍රතිරෝධය ඕම් 2 තේරුණාද ඔය විදිහට හදන්න පුළුවන් මේ අඳිනේවා මම ඉතින් අඳගෙන යනකොට ඔයාලට දෙන භූමි හින තීරුමත් සෙකන්ඩ් ෂයි අය එහෙම ඉන්නවා නම් මේ අයියෝ මොකටද උච්චර ඔය එහෙම ඕන්නේ නැහැ හරිද හිතන්න පුළුවන් නම් ටග් ගාලා හිතලා දාන්න මේක කරන්නේ මේක පළවෙනි පාරක් දකින්න ආයතනේ ඒ හින්දා මේ මුල සිට කියන්නේ හරිද රයිට්
සමතුලිත ප්‍රතිරෝධයගේ ohm 2යි. හරි? මේක අහන්න. ඊළඟට ඊළඟ උදාහරණය. තව ටිකක් ලේසි එකක්. හරිද? මෙහෙම 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 තියෙනවා. A B C නැචර උනේ. හරිද? මෙතන B. හරි? මෙයාගේගේ ohm 5යි, මෙයාගේගේ ohm 5යි, මෙයාගේගේ ohm 5යි. සන්නායක දෙකක් සම්බන්ධ වෙලා දෙන ohm ohm එකයි මෙන්න මෙහෙම එකයි. මොකෝ කියන්නේ? හරිද? මේකත් පෝස් කරලා හිතන්න බලපුව ගමන් තේරෙනවා මොකද්ද? මේ මෙතන සන්නායකයක් සම්බන්ධ වෙලා මෙතන සන්නායකයක් සම්බන්ධ වෙලා හරිද? මෙතනින් සන්නායකයක් මෙතනින් සන්නායකයක්. ඒ කියන්නේ මොකද්ද? මේ ලක්ෂයේ විභවය මේ ලක්ෂයේ විභවයට සමානයි. දැන් සාමාන්‍ය සුළු කිරීමට එන්න කලින් අර මුතුම දෙව තියෙනවා කියලා බලුවොත් මෙතන විභවය මෙතන විභවයට සමානයි. මෙතන විභවය මෙතන විභවයට සමානයි. ඒ කියන්නේ මෙයා වෝල්ට් 5යි නම් මෙයාත් වෝල්ට් 5යි. මෙයා වෝල්ට් 2යි නම් මෙතන නේදමු. මෙයා වෝල්ට් 2යි නම් මෙයා වෝල්ට් 2යි. මොකද වෙන්නේ? මේ ප්‍රතිරෝධය හරහා විභවান্তরයක් නැහැ. මේ ප්‍රතිරෝධය හරහා විභවান্তরයක් නැහැ. හේතුව ඇයි? සන්නායකයක් හරහා සම්බන්ධ වෙච්ච ලක්ෂ දෙකේ විභව සමානයි. එහෙනම් මේ දෙන්න හරහා විභවান্তরයක් නැහැ. එහෙනම් මේක හරහා ධාරාව කියන්නේ නැහැ. මේ දෙන්න හරහා විභවান্তরයක් නැහැ. එහෙනම් මේක හරහා ධාරාවක් කියන්නේ නැහැ. ධාරාව යන්නේ මෙයා හරහා විතරයි. සමග්‍ර ප්‍රතිරෝධයගේ ohm 5යි. හරිද? ධාරාව යන්නේ එයා හරහා විතරයි. ඇයි ඒ හේතුව? හේතුව වෙන මොකක්වත් නැමේ මෙතන දෙනකොට ආයි අර විදිහට තර්ක කළා. මෙතන දෙනකොට මේ වලවල් තියෙන පාර තියෙනවා. ඒ කියන්නේ ඒක ධාරාව යන්නේ මේක හරහා. ආයි මෙතනින් ඉතින් දැන් මෙහෙමනේ. ඔයාලට කොළඹට යන්න පාරක් තියෙනවා. ඒ තියෙන එකම එක පාරයි. ඒ පාරේ වලවල් කෝටියයි. ඉතින් ඒක මොකක් හන්ද වෙනවද? කොළඹට යන්න ඕන නම් ඒ පාරේ යන්න වෙනවා. හොඳ පාරක් නැහැ. නම් මෙතන ඒ වගේ ඈ. මෙහෙන් ධාරාව ආවා. ඊට යන්න ඉතින් තියෙන්නේ මේ ඕම් පාරා විතරයි. එතකොට දී එක හරහා යනවා. ගියා. හරිද? ආයි මෙතනට ආවා සුපිරි පාරක් තියෙනවා. මේ පැත්තෙන් යන්න වරවල් දෙන පාර මෙහෙ තියෙනවා. එහෙනම් එහෙ යන්නේ. මේකෙන් තමයි යන්නේ. හරිද? ඒ විදිහට කියන්න පුළුවන් කොහොම වුණත් විභවান্তর ඔය විදිහට එනවා. ඕකයාගේ ඕම් 5යි. ඒකත් හරි. ඊට පස්සේ ඊළඟ එකට එමු. හරිද? ඊළඟ එක මෙන්න මේ වගේ එකක්. මොකද්ද? ඔන්න ඕම් එකක් තියෙනවා. මේක යගේ r හරිද? ආයි මෙන්න මෙහෙම එකක් තියෙනවා මේක යගේ r හරි? ආයි මෙන්න මෙතනින් සම්බන්ධ වෙනවා එකක් ඔන්න ඔහම ඒක යගේ r ආයි ඔන්න ඔහම ගිහිල්ලා මෙන්න මෙහෙම එකක් සම්බන්ධ වෙනවා ඒක යගේ r මෙයත් r නේද? හරි මෙයත් r මේ ලක්ෂය b ඔන්න මතක හරිද? මේ ලක්ෂය b මේ ලක්ෂය a ඔන්න ඔහම තමයි දීලා තියෙන්නේ. හරි දැන් මොකෝ කියන්නේ? ඔන්න ඔක හදන්න ඕනේ. දැන් මේක මොකද වෙන්නේ? ආයි අර විදියට. අමුතු අමුතු දේවල් තියෙනවද නැහැ? ප්‍රතිරෝධ නැති සන්නායක වගේ අමුතු කතන්දර නැහැ. වීට්සන් සෝරි සාමාන්‍ය සුළු කිරීමෙන් පුළුවන්ද? සාමාන්‍ය සුළු කිරීමෙන් කරන්න බෑ නේද? බලමු මම පේන සාමාන්‍ය සුළු කිරීමෙන් කරන්න බෑ කියලා. හරි එහෙනම් මේක ඇතුලේ එක්ක වීට්සන් හේතුවක් තියෙනවද? නැත්නම් මේක සමමිතිගතට අයිති වෙන්න ඕනේ. ඉරක් ගහලා බැලුවොත් සමමිතිගත සමමිතිගත නැහැ. එහෙනම් මොකද වෙන්නේ? මේක තුළ වීට්සන් හේතුවක් තිබිය යුතුයි. දැන් වැඩේ තියෙන්නේ බැලුම බැලුමට මොකක් පේන්නේ නැද්ද? වීට්සන් හේතුවක් පේන්නේ නැහැ. එහෙම පේන්නේ නැති නිසා අපි මොකද කරන්න වෙන්නේ? මේක දැන්. ධර්ම කෙනෙක් නම් මේක දැක්කොත් තේරෙනවා මේක තුළ වීට්සන් හේතුවක් තියෙනවා කියලා. හැබැයි එකපාරට පුරුදු වෙන කෙනෙක්ට මේක තුළ වීට්සන් හේතුවක් තියෙනවා කියලා පේන්නේ නැහැ. එහෙනම් පේන්නේ නැත්තම් පේන විදියට ඇඳගන්න. මොකද කරන්න ඕනේ? පේන විදියට ඇඳගන්න. මේ ඔයා ඒ ලක්ෂ්‍ය මෙතන නම් ඒ ලක්ෂ්‍ය කොහෙන් හරි පටන් ගන්න. මෙන්න ඒ ලක්ෂ්‍යය. හරිද? හරි. ඒ ලක්ෂයෙන් පටන් ගන්න හැමතිස්සෙම මේ ටෙක්නික් එක නදින්න. එක තැනකින් පටන් ගන්න නදින්න. ඒ ලක්ෂයෙන් පටන් ගන්න ප්‍රතිරෝධ කීයක් තියෙනවද? ප්‍රතිරෝධ දෙකයි නේ. මේ ඒ ලක්ෂයෙන් පටන් ගන්න ප්‍රතිරෝධ දෙකයි නේ. ඒ ලක්ෂයෙන් මේ ප්‍රතිරෝධ පටන් ගන්නවා. ඒ ලක්ෂයෙන් මේ ප්‍රතිරෝධ පටන් ගන්නවා. එහෙනම් ඒ ලක්ෂයෙන් පටන් ගන්න ප්‍රතිරෝධ දෙකයි. ඔන්න මම ඒ දෙක ඇඳලා. ඒ ලක්ෂයෙන් ප්‍රතිරෝධය පටන් ගත්තා. ඒ ලක්ෂයෙන් අනිත් ප්‍රතිරෝධය පටන් ගත්තා. ඒ ලක්ෂයෙන් ඇඳයින් පස්සේ මේ ඉවර වෙන ප්‍රතිරෝධයේ එක අගකට මොකද උනේ? එක අගකට තව ප්‍රතිරෝධයක් පටන් ගන්න තියෙනවා. ඒ ප්‍රතිරෝධ ගිහිල්ලා සෙට් වෙලා තියෙන්නේ අනිත් ප්‍රතිරෝධය අගට. ඒ කියන්නේ මෙයාගේ අගින් එකක් පටන් අරගෙන මෙයාගේ අගට සෙට් වෙලා නේද? ඒ කියන්නේ අපි කියන දැන් මේගෙන් පටන් අරන් මෙහෙට ගියපු ප්‍රතිරෝධේ මෙහෙට ගියපු ප්‍රතිරෝධය දෙක ඇඳා. හරිද? එයාලගේ අගෙන් දෙකත් R R. ඒකල එයාගේ අග කියන්නේ මෙතන. මෙයාගේ අග මෙතන. ඒ දෙන්න අතර මොකක් තියෙනවද? ප්‍රතිරෝධයක් තියෙනවා. එහෙනම් ඒ දෙන්න අතර තියෙන ප්‍රතිරෝධය මෙහෙම ඇඳා මේ. R. ඊට පස්සේ මෙයාගේ අගින් තව එකක් පටන් ගන්න දිනවා මේ මෙයාගේ අගින් තව එකක් ඔන්න ඊට පස්සේ මෙයාගේ අගින් අපි මෙතනනේ ගත්තොත් එයාගේ අගින් තව එකක් පටන් ගන්න ඔන්න ඒ දෙන්න මොකද උනේ මේ අගින් පටන් ගත්ත දෙන්න එකම ලක්ෂයකදී හම්බ වෙලා එයා B හරිනේ ඕකනේ තියෙන්නේ නේද ඉතින් එහෙනම් මෙයාව
අයින් කරලා දාන්න පුළුවන් මෙයා බෙදීම මෙයා මෙයා බෙදීම මෙයාට සමානයි ඒක ටික සුළු කරගන්න පුළුවන් නේ r r 2 r r r 2 r සමාන්තර ගත නිසා උත්තරේ r හරි නේද තේරෙනනේ මෙයා r r 2 r මෙයා r r 2 r ඒ දෙන්න සමාන්තර ගත නිසා සමතුල ප්‍රතිරෝධේ r හරිද ඊළඟ වීසන් හේතු මම ඒකන කිව්ව අර කියලා දෙද්දී අපි වීසන් හේතු මේ විදිහටම දැක්කට ඒ විදිහටම නෙමෙයි තියෙන්නේ මෙහෙමත් තියෙන්න පුළුවන් හරිද වීසන් හේතු ඔය ආකාරයේ වීසන් හේතු තීදීමේ හැකියාවක් තියෙනවා පැහැදිලිද රයිට් ඔන්න ඒක හරි හා යම් බලන්න ඊළඟ එකට මොකද ඊළඟ එක ඊළඟ එක ඒක ටිකක් ලේසි එකක් හරිද මෙන්න මේ වගේ එකක් මෙතනින් පටන් ගන්නවා ඒ කියලා ලක්ෂයකින් හරිද ඒ කියලා ලක්ෂයෙන් පටන් අරගෙන ඔහොම මෙන්න මෙතන මේකක් මෙතනත් මේකක් ඔන්න ඔහොම එකක් මෙතන b ලක්ෂය r r r මොකෝ කියන්නේ ආයි දැන් මේක හිතුවොත් මොකද්ද ප්‍රතිරෝධ නැති සන්නායක තියෙනවා. ඒ කියන්නේ මෙතන ලක්ෂය විභව සමානයි. මෙතන ලක්ෂය විභව සමානයි. ඒ කියන්නේ ඒ ලක්ෂය මොනවද කරන්න පුළුවන්ද? එකට එකතු කරන්න පුළුවන්. මෙයා මෙයාට එකතු කරන්න පුළුවන්. මෙයා මෙයාට එකතු කරන්න පුළුවන්. තේරුණාද? එහෙනම් මෙතනට මෙයා සෙට් කරනවා නේ. මෙතනට මෙයා සෙට් කරනවා. ඒකයි කතාව. ඉතින් අපි ඒකෙන් පටන් ගමු. මොන්නේ ඒ කියලා කියන ලක්ෂය ගත්තා. ඒ කියලා කියන ලක්ෂය ලක්ෂයෙන් ප්‍රතිරෝධ මෙයා පටන් ගන්නවා. මෙයා මෙතනට සෙට් කරන හින්දා මෙයාත් ඇත්තටම පටන් ගන්න තියෙන්නේ ඒ කියලා කියන ලක්ෂයෙන්ම තමයි. එහෙනම් ප්‍රතිරෝධ කීයක් පටන් ගත්තද? දෙකක් පටන් ගත්තා. හරිද? එයා පටන් ගත්තා නම් දෙකක් නෙමෙයි. අතන මෙයක් කියලා දින්න කොහෙන්ද? මෙයා එනම් මෙයක් ඒම තමයි මේ පොයින්ට් එක. මොකෝ හේතු විවෝ සමාන නිසා මෙතනින් මෙයා පටන් ගත්තා, මෙතනින් මෙයා පටන් ගත්තා, මෙතනින් මෙයා පටන් ගත්තා. ඒ තුනම පටන් ගන්න තියෙන එකම ලක්ෂයකින් මේ තුනම ඉවර වෙලා තියෙන්නේ. මොකද්ද? මෙයා ගිහලා මෙතනට ගිහිල්ලා, මෙයා මෙතනට ගිහිල්ලා, ඒ දෙන්නම තමයි මෙතන ඉන්නේ. එතයි එකම සන්නායකය. එහෙනම් ඒ තුන සම්බන්ධ වෙලා තින්නෙත් එකම තැනකට. එහෙනම් එයා බී. උත්තරේ R බෙදීම 3යි. හරිද? R බෙදීම 3යි. එන්න ඒක. හරි. මෙයා ලේසි. හරිද? ලේසි බව තේරෙනවා. හරි. විභාගයට ඕවා වගේ අහන්නවද? ඔව් මෙහෙමයි. අර එකේ ඉඳලා 10ට වගේ තියෙන ප්‍රශ්න වල එකක් වගේ අහන්න පුළුවන්. හැබැයි ලොකු ලොකු ප්‍රශ්න වල මොනවා කරන්නේ නැද්ද? ඔච්චර සරල ඒවා අහන්නේ නැහැ. හැබැයි ඉතින් ඒව ගැන කියන්න කලින් මෙයා පුළුවන් වෙලා ඉන්න බෑනේ. ඔය අපි දන්නවා ඉතින් අති බහුතරයක් ගත්තොත් කට්ටිය මොකද වෙන්නේ? ওই චූටි දේවලුත් සමහරවිට බෑ. ඒ දේවල් ටික ප්‍රැක්ටිස් කරන්න ඕන නිසා තමයි මෙච්චර මෙයා ගැන කියන්නේ. හරිද? ඔය සරල දේවල් ගැන ඉස්සෙල්ලා කියලා ඉන්න. හරි. ඊට පස්සේ ගමු මෙන්න මෙහෙම. ඒ කියලා කියන ලක්ෂක ඉන්නවා. හරිද? මෙයා 3 ohm. හරි. ඊට පස්සේ මෙයා 1 ohm. ඊළඟට මෙයාත් ආයි එයා තුනෙන් 1 ohm. හරිද? මෙයා 1 යට 3 ohm. හරි. ඊළඟට ඔන්න ඔහම 3ක්. මේ ගොඩක් ලේසි. හරිද? ඔහම 3ක් සෙට්ලා එයා 1යි 2යි 3යි. 1 ohm 2 ohm 3 ohm මෙතන b කියලා කියන ලක්ෂය. දැන් මේක දැක්කම බැලුව බැලුවම මොකද වෙන්නේ? ඔක සාමාන්‍ය දුරු බෙදීමෙන් හදන්න පුළුවන් බව තේරෙනවා. මම මේක විසඳන්න යන්නේ නැහැ නේද? මේ 3යි 1යි 4යි 4ට 3න් එකක් එකතු කරන්ඩ මේ දෙකේ සමාන්තරගතයි සමාන්තරගතයි එකතු හොයන්න. ඒකට එයා ශ්‍රේණිගතයි නේද? කියන්නේ මෙන්න මෙයා මෙන්න මෙහෙම තනි එකක් ඇන්දෝ 3 1 4යි මේකේ විශාලත්වය 4 3න් 1යි. මේකේ සුළු කරොත් එහෙම 1 යට 1 දන 1 යට 2 දන 1 යට 3 කියලා දාලා ඒක අනිත් පැත්ත හරවල ඉවරලා උත්තරේ ගන්න. ඒ දෙන්නයි ශ්‍රේණිගතයි. ලේසියෙන් සුළු කරන්න පුළුවන්. හරිද? ඒක ඇතුල යන්නේ නැහැ. හරි. ඒකත් ප්‍රශ්නයක් නැහැ. ඒවා සාමාන්‍ය සුළු කිරීමෙන් හදන්න පුළුවන් මේවා. ඊළඟට මේක ගන්නකො මේ මේකත් එහෙමයි. මේකත් හරි ලේසි එකක්. ඔය සාමාන්‍ය සරල කතන්දර ටික. ඔයාලට තේරෙන ඒවා. හරිද? මේ A B. හරි. මෙයා ohm 2යි. මෙයා ohm 1යි. ඊට පස්සේ මෙයා ohm 3යි. මෙයා ohm 6යි. හරි? එයා ohm 6යි. මේ A සහ B කියලා කියන ලක්ෂ දෙක අතර. ඒක මොකද වෙන්නේ? මොකද්ද තියෙන්නේ කියලා බැලුවා. මේ ඒක සම්පූර්ණ පැහැදිලි සාමාන්‍ය දුරු කියලා මෙන් හදන්න පුළුවන් කියලා. අර අමුතු අමුතු කතා නැහැ. සන්නායක වගේ ඒවා. මොකද උනේ? දෙකට එකක් 3යි. 3යි 3යි 6යි. නේද? එහෙනම් මේ ඔක්කොම ටික වෙනුවට මෙහෙම 6ට මෙන්න මෙහෙම 6ක් තමයි දෙන්නේ කියලා අපිට ඇඳලා දාන්න පුළුවන්. මෙයා A, මෙයා B. ඒතර A 6යි 6යි මොකද උනේ? උත්තරේ ohm 3යි කියලා කියන්න පුළුවන්. හරිද? ඒවා ඉතා සරල ඒවා. ලේසින් හදන්න පුළුවන් කැලේ. හරිද? අනිත් ඒවා තමයි ඒ වගේ ඒවා කීපයක් තියෙනවා. මම ඒවේ රූප තුන අඳින්නම් විස්තර කරන්න යන්නේ නැතුව නේද? ඒච්චර ඒවා ගැන කියන්න ඕනේ නැහැ. මේ සරල ඒවා. හරිද?
එකක් තියෙනවා මෙතන 1 8 3යි හරි ඔහොම එකයි එකයි මෙතන ඕම් එකයි ආයි මෙතනින් ඕම් එකයි හරි ඕම් එකයි ඊට පස්සේ ආයි මේ දෙක අතර එකක් තියෙනවා ඒක ඕම් දෙකයි ආයි මෙහෙම තියෙනවා මේ දෙක අතර එයා ඕම් එකයි හරිද දැන් එද ඇද වැඩි වැඩි නටන්න නැතුව විස්තර කරොත් ලේසින් කියන්න පුළුවන් ටක් ගාලා කොහමද මේ මේ එකයි එකයි මොකද වෙන්නේ එතන ඕම් සෝරි මේ යට එක දාලා නේද මෙයා පාගයයි මෙයා තෝම් පාගයයි හරිද මේ මෙයා මෙයා එකතු කරාම එකයි එකයි ඕම් නේද සමාන්තරගත නිසා මේ දෙන්න සමාන්තරගත බව පේනවා සමාන්තරගත හින්දා උත්තරේ භාගයයි භාගෙ හින්දා ඒ දෙන්නම වෙනකොට මට තනි එකක් අඳින්න පුළුවන් මේ තියෙන ඒ දෙන්නම වෙනකොට අඳින තනි එකේනා යා භාගයයි නේ මේ මෙයා භාගයයි ඒ භාගයේ භාගයේ එකට එකතු වුනහම ඒ දෙන්නම වෙනකොට තනි එකෙනෙක් අඳින්න පුළුවන් යා ශ්‍රේණිගත හින්දා උත්තරේ එකයි හරිද ඒ එකයි මේ දෙකයි එකතු වුනහම ඒ දෙන්න සමාන්තරගත හින්දා උත්තරේ එක යට දෙක දාන්න නේද එක යට එක උත්තරේ දෙකයි ඒ කියන්නේ සෝරි එකයි දෙකයි ඒ කියන්නේ දෙකයි එකයි තුනයි දෙකයි උත්තරේ තුනෙන් දෙකයි නේද මේ දෙකේ එකතුව තුනෙන් දෙකයි තුනෙන් දෙකයි තුනෙන් එකයි උත්තරේ ආයි මේ දෙන ශ්‍රේණිගත හින්දා උත්තරේ එකයි ඒ එකට මෙදී මේ එක මෙන්න උතන ඒ එකට මේ එක උත්තරේ දශම 5 ඕම් සමාන්තරගත නිසා මේ දෙක හරිද ඒ සරලයි නේ ටට 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 ගාලා හදාගෙන යන්න මේ මං හදන එක බලන් ඉන්න එපා අයියෝ හරිද වීඩියෝ එක පෝස්ට් කරලා ඔයාලා දැනින් හදන්න හැදුවොත් තමයි ඒක පුළුවන් වෙන්නේ උත්තරේ ඔය ගන්න හරිද රයිට් ඊට පස්සේ අපිම මෙන්න එකක් ලේසි මම මේ දෙක තුන අඳින්නම් නිකන් කියලා මේකට විස්තර වෙලාව ගන්න ඕනේ නැහැ ඔයාලා නිකන් හදන්න හරිද උත්තරේ කියන දෙන්නේ කියලා මම නිකන් කියාගෙන කියාගෙන යනවා මෙහෙම එකක් දුන්නොත් මතකයි නේද R R R R A B මේ සාමාන්‍ය සුළු ගේමෙන් හදන්න තියෙන්නේ මුකුත් නැහැ R R R 3 R මෙතන R 3 යන එක යට ආවදන එක යට 3 යන සමාන්තරගතයි මේක සුළු කරලා නිපැත්ත හරවුවාම උත්තරය යනවා හරිද ඊට පස්සේ ආයි මේ වගේ එකක් මෙහෙම තියෙන එකක් දෙකයි 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 මෙයා ඕම් දෙකයි මෙයා ඕම් දෙකයි මෙයා ඕම් දෙකයි මෙතනින් ආයි ඕම් දෙකයි හරිද මේ දෙන්න එකට එකතු වෙනවා හරි ඒ දෙන්න එකට එකතු වුණායින් පස්සේ එකතු වෙනවා මොකම මේ දෙක අතර මොනම දෙකක් තියෙනවා හරි ඊට පස්සේ මෙතනින් ආයි යනවා ඕම් දෙකයි මෙතනින් යනවා ආයි ඕම් දෙකයි හරි ඊට පස්සේ ආයි මෙතනින් යනවා ඕම් දෙකයි හරි මෙතනින් ආයි ඕම් දෙකයි ඕම් දෙකයි මෙතනින් ආයි ඕම් දෙකයි ඒ B මේක මේ ඇති දෙයක් නෑ අඳින්න වෙලා ගියාන තේරෙනව නේද මෙතන දෙකයි දෙකයි වෙනුවට උත්තරේ එකයි ආයි මේ ටික මොකද වෙන්නේ සන්නායකකගේ සම්බන්ධ වෙච්ච හින්දා කෙලින් මේ ටික එකට එකව ගල් අඳින්න පුළුවන් නේද හදන්න ඒක දෙයන්නේ හරිද ඔවා සරල දේවල් කියලා මුදොම්දු දේවල් නෑ මේ මෙතන දෙකයි දෙකයි එකයිනේ මෙතන මේ දෙන්න මොකද වෙන්නේ කියන්නේ ඇත්තරම කියනවා නම් මෙතන ප්‍රතිරෝධයක් නැති නිසා මේ හතරම මොකද වෙන්නේ මේ දෙකයි මේ දෙකයි මේ දෙකයි මේ දෙකයි ඔක්කොම ටික එකම ලක්ෂයකට නේ එකතු වෙන්නේ එහෙනම් මේ හතරම මොනවාදයි සමානකටයි නේ එහෙනම් A කියලා කියන ලක්ෂයෙන් ප්‍රතිරෝධ හතරයි මේ කොහොම නම් මොනවා හතරයි ප්‍රතිරෝධ හතරයි දෙකේව හතරක් දෙකේව හතරක් කියන දෙක බෙදීම හතරයි උත්තරය ඒ කියන්නේ දෙකයි කියලා ඔක්කොම බලනවා හන්ද හන්ද මන්දෙම කොහොම හතරම එකතුනවා එනිසා එතනින් පටන් ගන්නවා ප්‍රතිරෝධ නැවත තුනක් නේ කොහොම එකයි මෙහෙම එකයි මෙහෙම එකයි මේ දෙපැත්තෙන් ඉන්න දෙන්නගේ තව දෙන්නෙක් ඉන්නා මේ කොහොම හෝ වෙලා අන්තිමට ඒ තුන් දෙනාම එකම තැනකට සෙට් වෙලා ඒක දෙන්නේ මෙයත් දෙකයි 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 ඔක්කොම උන් දෙකේ හරි එහෙනම් මෙතන මේක එකතු කීයද මෙහෙන් ඇඳලා දෙක යට හතරයි මෙතන දෙකයි දෙකයි හතරයි දෙකයි දෙකයි හතරයි දෙකයි එතන උත්තරේ අර එක යට දෙක දාන එක යට හතර දාන එක යට හතර ඕක සරු කරලා ඉවරල මොනවා කරගන්න පුළුවන් හදා ගන්න පුළුවන් මේක අනිත් පැත්ත හැරෙව්වහම මෙයාගේ යගෙනවා සමාන්තරගත නිසා ඒ දෙන්න ශ්‍රේණිගතයි ඒ දෙන්න එකට එකතු කරන්න පුළුවන් හරිද හරි මේ ඇති දෙයක් නැහැ මම ඒකට අටට ගන්න කිව්වේ ඒවා ලොකු ලොකු කතන්දර නෙමෙයි නිසා හරිද අපි එමු මෙන්න මේකට හරි මේක බලන්නකො මෙන්න මෙහෙම එකක් තියෙනවා ඒ කියලා කියන ලක්ෂයක් තියෙනවා එතනින් පටන් අර ගන්නවා මෙන්න මෙහෙම එක මෙතන ඕම් 4යි හරි මෙතන B ඔව් එතන B හරි ඊට පස්සේ මෙතන ඕම් 2යි
හරි ආයි මෙතන ohm 2යි හරි ඊළඟට ආයි මෙතන ohm 2යි ohm 4යි ohm 2යි හරි මෙතන ohm එතකොට 2යි මෙතන ohm 4යි මෙතන ohm 2යි ඔන්න ඔය විදිහට දැන් උතර සමක ප්‍රතිරෝධය කොච්චරයිද කියලා අහන මොකද කියන්නේ මේකත් බලන්න හිතලා ඉවර වෙලා හරිද ඒකත් හරි සරල තරකයක් තියෙන්නේ දැන් මෙහෙන් එන ධාරාව කොහොම ගත්තොත් ඔයාලට පේනවාද මෙන්න මෙතන ලක්ෂ්‍ය හරි දැන් ඒකෙන් දාලා කතාව මේකයි සාමාන්‍ය සුළු කිරීමද එද ඉස්සල්ලා අමුතු අමුතු තැන් තියෙනවාද සාමාන්‍ය සුළු කිරීමද වීසන්ද ඔය ටික තමයි අපිට හිතන්න තියෙන්නේ දැන් මේකේ පොඩි අමුතු ලක්ෂයක් තියෙනවානේ අමුතු පරන්දරයක් තියෙනුනේ මෙතන ලක්ෂයක් තියෙනවා මේ ලක්ෂය කියලා දෙක තියෙනකොට එතන බලන්න බේනවද මේ මෙතනින් පටන් අරගත්ත ඕම් 2 ඕම් 4 මෙතනින් ගියපු ඕම් 2 ආයෙවිල සිත්තලා තින්නේ කොතනදමද ඒ ලක්ෂයටමයි මේ ලක්ෂණයම සෙට් වුණාම මොකද වෙන්නේ දැන් අපි දන්නවනේ කතාවනේ ප්‍රතිරෝධ දෙකක් හරහා ධාරාවක් ගලාගෙන යන්නේ නැහැ විභවান্তরයක් නැත්තම් ප්‍රතිරෝධ දෙකක් හරහා ධාරාවක් ගලාගෙන යන්නේ නැහැ විභවান্তরයක් නැත්තම් මෙතනත් පේනවද මේ එකම ලක්ෂයට මේගොල්ලෝ ඔක්කොම ටික මෙහෙන් කරකලා සෙට්ලා දෙන හින්දා මෙන්න මේ ප්‍රතිරෝධ ටික හරහා නේ මෙන්න මේ තුන් දෙනා හරහා විභවান্তরයක් නැහැ ඒක එකම විභවান্তরයක් තියෙන කොහෙද එකම ලක්ෂයකට සම්බන්ධ වෙලා තියෙන්නේ විභවান্তরයක් නැහැ විභවান্তরයක් නැති නිසා මේ හරහම මොකක් කියන්නේ නැද්ද? ධාරාවක් කියන්නේ නැහැ. ඒක ගලවලා අයින් කළා දාන්න පුළුවන්. එහෙනම් උත්තරේ 2 2 4 4 4 උත්තරේ කීයද? සමග ප්‍රතිරෝධයගේ ohm 2. තේරුණාද? හරි. එකම ලක්ෂයකට සම්බන්ධ වෙලා තිබ්බ ඌ වගේ ඒවා දැන් එහෙමයි. මේ ගාන ඇති දෙයක් නැහැ තමයි. හැබැයි මේ සංකල්ප හැම තිස්සෙම මොකද වෙන්නේ? විභාගයේ දේවල් වලදී විභාග තැන් වලදී අහන්න. ඒ සංකල්පය තමයි මේ කියන්නේ. ගානක් වන තු සංකීර්ණ ගානක් හදනවා නෙවෙයි. හරි ඒතොර ඉන්න මෙතනින් පටන් අරගෙන මේක මෙහෙම වටේ කරගෙන යනකොට එකම ලක්ෂයකට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ විභවය මොකද වෙන්නේ විභවান্তরයක් මේ කවුරුවක් අතරා නැහැ ඒ නැති නිසා මේ කෑල්ල හරහා ධාරාවක් යන්නේ නැහැ මෙහෙන් එන ධාරාව මෙහෙ තමයි යන්නේ මේක ධාරාව ඉන්නේ නැහැ හරිද රයිට් ඒක හා ඊට පස්සේ අපි ගමු මේක මෙන්න මෙහෙම එකයි මෙතන ඕම් 4යි හරිද? ඊළඟට මෙතන ඕම් 6යි මෙතන ඕම් 4යි. හරි? 6යි 4යි ආය යටත් ඕම් මෙන්න මෙතන ආය ඕම් 4යි. ඕම් 4යි ආ. ඔන්න. හරිද? මෙතන A ලක්ෂය මෙන්න මෙතන B ලක්ෂය. දැන් කොහොමද මේක හදන්නේ? පෝස් කරලා හිතන්න හරිද මේකත් හදන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා දැන් අපිට යන්න පුළුවන් අර කතා ප්‍රතිරෝධ නැති සන්නායක අමුතු අමුතු දේවල් මොනවත් නැහැනේ හරිද ඒ නිසා එක්ක මේක සාමාන්‍ය සුළු කිරීම වෙන්න පුළුවන් නැත්තම් වීට්සන්ස් හේතුව එහෙම නැත්නම් සමමිතිකත්වය සාමාන්‍ය සුළු කිරීම බැලුවොත් පුළුවන් සාමාන්‍ය සුළු කිරීම එකපාරට මේක හදන්න කියක් අමාරුයි හරිද සාමාන්‍ය සුළු කිරීමම හදන්න බෑ හදන්න පුළුවන් විදියකුත් තියෙනවා හැබැයි එහෙම කරන්න නම් මේ රූප වෙනස් කරලා අඳින්න වෙනවා එහෙම නැත්තම් දෙවෙනියට බලන්න තියෙන්නේ මේක ඇතුළේ වීට් සංසේතුවක් තියෙනවා. මේ තියෙන ප්‍රමේය හැටියට AB ලක්ෂ දෙක මෙතන තියෙන්නේ පේනවනේ වණ්ඩේ. අරකේ ආකෘතිය මතකයි ඉන්නේ එක දෙකකින් ප්‍රතිරෝධ දෙකක් පටන් අරන්, තව එකකින් දෙකක් පටන් අරන්, ඒ දෙක අතර. එහෙම සැකැස්මක් මේකේ නැහැ. හරිද? හැබැයි මේක AB කියලා කියන ලක්ෂය හරහා අපි ඉරක් ගැහුවොත් මේ AB කියලා කියන ඉතින් මේව දෙක හරහා අපි මෙහෙම ඉරක් ගැහුවොත් ඒ ඉර හරහා මේක සමමිතික බව පේනවා. කොහොමද සමමිතික කියන්නේ මේ? ධාමිතිකව සමමිතිකයි. ඒ වගේම දාලා තියෙන ප්‍රතිරෝධයත් මොකද වෙන්නේ? සමානයි. අගෙන් සමානයි. එහෙනම් සමමිතිකයි. එහෙනම් අපිට මොනවා කරන්න පුළුවන්ද? මෙන්න මේක හරහා මට මේක මොනවා කරන්න පුළුවන්ද? උඩට නවන්න පුළුවන්. නවලා නවලා අඳිනු අපි රූපයක්. දැන් මුලට ගියේ මේක එකපාරට බැරි නිසා අපිට නවල රූපයක් අඳින්න පුළුවන්. කොහොමද අඳින්නේ? නැවුවම ඉන්නේ හැඩේ අඳිමු. මේ කොහොම තියෙනවා ඒ ලක්ෂය. හරිද? මෙතන B. හරි? ඒක ඒ මේ ඉරට මුකුත් වෙන්නේ නැහැ නේ මෙතන ඉන්නේ ඌ වගේ මේ මේක මෙහෙම ඔහම නැවෙනවා මිස මේ ඉරට මුකුත් වෙන්නේ නැහැ නම ඒ ඉර ඒ විදිහට මදිනවා මේ ඕම් 4 ඔහම එන්නා මෙතන ඕම් 6 ඒවා වෙනස් වෙන්නේ මේ 4 කියලා මේ කුඩ වැටෙනවා මතකද අපි කතා වුණා ඒ කුඩ වැටෙනවා කියලා කියන කේන අදහස මේ එකමත එක වැටෙන හැම ලක්ෂයකම මොනවා සමානයිද විභව සමානයි මේ එකමත එක වැටෙන හැම ලක්ෂයකම විභව සමානයි සහ එකමත එක වැටෙන ප්‍රතිරෝධ මොන දත එකතු වෙනවද කිව්වද සමාන්තරගතව එකතු වෙනවා අර වීඩියෝ එකේ ඒ කතාව අපි කිව්වා නේද සමාන්තරගතව එකතු වෙනවා මෙයා උඩ මෙයා වැටුණා කියන්නේ ඒ දෙන්න මොන දත එකතු වෙනවද සමාන්තරගතව එකතු වෙනවා ඔන්න බලන්න ඒතර ඒකෙන් පටන් අරන් ඔන්න ඔහොමනේ ප්‍රතිරෝධ තිබ්බ දැන් නැව්වහම එන හැඩේ ඔන්න ඕකනේ භාගයක් නේ එන්නේ මේක මේ කුළු නැවුනහම මෙන්න මේ හැඩේ එන්නේ නේ මෙන්න මේ හැඩේ ඔන්නා
හැටි මෙයා වෙවිලා මෙයා උඩ වැටුණා මේ වැටිච්ච නිසා මෙයාගේ යගේ මොකද වෙන්නේ නෝන් දෙකක් වෙන්න ඕනේ ඇයි ඒ මෙයා මෙයාට සමාන්තරගතව එකතු වෙන නිසා 1 යට 4 දන 1 යට 4 එතකොට 2 යට 4යි අනිත් පැත්ත හැරුවම උත්තරේ ඕම් 2යි එතකොට මෙයා මෙයාමත් සමාන්තරගතව එකතු කරනවාම උත්තරේ ඕම් 2යි ඒ ඕම් 2 මෙන්න හරිද ආ දැන් මොනවා කරන්න පුළුවන් දැන් මේක සාමාන්‍ය සූත්‍රයෙන් හදන්න පුළුවන් කොහොමද මේ මෙයා මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙහෙම ආවම එකම ධාරාව මේ දෙන්න ආරහා යන්නේ නේ එහෙනම් මෙයාට මෙයා මුණ ගතයිද ශ්‍රේණි ගතයි 2යි 4යි 6යි නේ ඔන්න A ඔන්න B මෙතන ඉඳලා මෙතනට 6යි එහෙනම් මෙන්න A 6 හරිද A ඇරෙන්න මේ දෙන්න ආරහා තව 6ක් කොහොමද තියෙනවා නේ 6 6 උත්තරේ ඕම් 3යි තේරුණාද සමාන්තරගතව සුළු කරලා මොනවා කරන්න පුළුවන්ද අපිට ආයි සාමාන්‍ය සමාන්තරගතව සෝරි සමමිතිගතයෙන් සුළු කරලා ඊළඟට සාමාන්‍ය සුළු කිරීමෙන් සුළු කරලා උත්තරය ගන්න පුළුවන්. එහෙම නැත්නම් අර මං කිව්වේ වෙන විදියක් තියෙනවා කියලා. කෙනෙක්ට ඕන නම් පුළුවන් මොනවා කරන්නද මේ? මේක මෙන්න මේ ඉර වෙනම අඳින්නනේ මේ. මෙහෙම පුළුවන්. මේ දෙන්න ගමකෝ. මේක මෙන්න මෙතන ඕම් 6 අපිට මොනවා කරන්න පුළුවන්ද? මේ ඕම් 6 මෙන්න මෙතනට ගන්න පුළුවන්. මෙතනට B හරි. මෙතනට ඕම් 4 ඒ ඕම් 4 මෙතන මම මේ ඉර මේ වෙන මේ ලියෙන් ගන්න. එහෙනම් ඉතින් මම මේක මකලා දාන්න ඕන. මේ ඒ ඉර වෙන මෙන්ද. දැන් මොකද වෙන්නේ? හරිද ඉතින්නේ මේ මෙයයි මෙයයි මොකද වෙන්නේ? ඒයි ඒයි ශ්‍රේණිගතයි නේ ශ්‍රේණිගත සෝරි සමාන්තරගතයි නේ. ඒයි එකම ලක්ෂ දෙකක් අතර සම්බන්ධය ලා දෙන්නේ. එහෙනම් ඒ දෙන්නගේ උත්තරය අපිට මොනවා කරන්න පුළුවන්ද? ඒ දෙන්න 4යි 4යි නිසා මේ ඕම් 2යි කියන්න පුළුවන්. එහෙනම් ඒ දෙකට මේ දෙක 4යි 6යි අර රූපෙම නෑගින්නේ. වෙනසක් නෑ. ඕන්නම් කෙනෙක්ට මොනවා කරන්න පුළුවන්ද? මේ විදිහට හදන්න පුළුවන් හරිද රයිට් හරි තව ටිකක් තියෙනවා ඉස්සරහට ඒ ටික අපි දැන් මේ වෙලාවේ ප්‍රශ්නේ ඔක්කොම ටික නිසා අපි මේ කතා කරමු මොකද්ද කරන්න කියලා ඒ කියන්නේ මේ ඉතුරු උදාහරණ ටික කොයි විදිහට විස්තර කරන්න කියලා පැයක කාලයක් ගත වෙච්ච නිසා හරි මේ වීඩියෝ එක හැමෝටම බලන්න ෂෙයා කරන්න මේ කෙමිස්ට්‍රි මේ DC by Dr. Andhiye YouTube channel එක subscribe කරන්න අහලා comment section එකේ उदाहरण